රෝගයට බලපා ඇති කොරෝනා වසංගත අවදානම මේවන විට පහත වැටෙමින් පවතිනවා. ඒ ජනවාරි මාසයට සාපේක්ෂව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම 140කින් අවම වීම සමගයි. කෙසේ වෙතත් මාරාන්තික වසංගත අවදානමක් වන ඊබෝලා වෛරසය මේවන විට හිස ඔසවමින් පවතින බවයි BBC පුවත් සේවය පවසන්නේ. ඒ අනුව ගිනියාහි බටහිර කලාපයෙන් නව ඊබෝලා ආසාදිතයන් 8 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 3 දෙනෙකු මරණයට පත්ව ඇති බවද BBC වාර්තා කළා. 2016 වසරෙන් පසුව ගිනියා දේශයෙන් ඊබෝලා ආසාදිත මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. මේ අතර කොංගෝ ජනරජයේ ප්‍රාන්තයකින්ද නව ඊබෝලා ආසාදිතයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ සමග එම නගරයේ වාසය කරන මිලියනයකට ආසන්න පිරිසක් අවදානමකට ලක්වන බව කොංගෝ බලධාරීන් පවසන්නේ. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා. අවමංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් අතරින් ගිනියා රාජ්‍යයේ ඊබෝලා ආසාදිතයන් 8 දෙනා හඳුනාගෙන තිබුණා. ගිනියාවේ ජාතික සෞඛ්‍ය ඒජන්සිය ප්‍රකාශ කළේ ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කඩිනම් කර ඇති බවයි. 2013 සිට 2016 දක්වා ඊබෝලා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගිනියාහි පුද්ගලයන් 11,000ක් මරණයට පත් වුණා. එහි ව්‍යාප්තිය ඇරඹී කෙටි කලක් තුල වසංගතය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වූ බවයි දේශ සීමා විරහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. ඊබෝලා වෛරසය ආසාදනය වන්නන්ගෙන් 50% 90% අතර පිරිසක් මරණයට පත් වීම එම වෛරසයේ පවතින බරපතල තත්ත්වයයි. මේ සඳහා එන්නතක් නිපදවීමට සමත් වීම තුලින් ඊබෝලා වෛරසයේ වාරාන්තිකභාවය අවම කිරීමට හැකියාව ලැබී තිබුණා. මෙම වෛරසය මුල්වරට හඳුනාගනු ලැබූ වෛද්‍ය ඩැඩින් බොන්කොලේ පවසන්නේ ඊබෝලා වෛරසයේ නව ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. Disease X ලෙස හඳුන්වන අනාගත වෛරසය බවට ඊබෝලා වෛරසයේ විකෘතියක් පත්විය හැකි බවයි වෛද්‍ය ඩැඩින් බොන්කොලේ පෙන්වා දී තිබුණේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පූර්ණ පරීක්ෂණ ආරම්භා තිබෙනවා. මේ අතර BBC පුවත් සේවය පෙන්වා දෙන්නේ ගිනියාවෙන් වාර්තා වන ඊබෝලා ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ මේට පෙර වාර්තා වූ ආසාදිතයන්ට සම්පූර්ණයෙන් සමාන බවයි. ඒ අනුව පාචනය, වමනය සහ අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණ ඔවුන් පෙන්눔 කර තිබුණා. චිම්පන්සියන්, වවුලන්, ඇන්ටිලොප් වැනි සතුන් වගින් ඊබෝලා වෛරසය මිනිසා වෙත ළඟා වන බවයි හෙළිවි ඇත්තේ. වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ රුධිරය, ශරීර තරල ආදිය ස්පර්ශ වීමද මෙම වෛරසය ව්‍යාප්ත වීමට බලපා තිබෙනවා. වෛද්‍ය ඩැඩින් බොන්කොලේ පවසන්නේ ඊබෝලා වැළඳී මරණයට පත්වන පුද්ගලයන්ගේ සිරුරු මගින්ද මෙම වෛරසය පුද්ගලයන්ට ආසාදනය වන බවයි. මෙම අවදානම පිළිබඳ අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂකවරයා පැවසුවේ මෙය වසංගත අවදානමක් බවට පත්වීම වැළැක්වීමට සියලු පියවර ගන්නා බවයි. එකවර රටවල් දෙකකින් ආසාදිතයන් වාර්තා වීමද මෙහිදී අවධානයට ලක් කර තිබුණා. වෛරසය යළි ව්‍යාප්ත වීමට බලපෑ මූලාශ්‍රය හඳුනා ගැනීමද ප්‍රධාන අවශ්‍යතාවයක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගිනියාවේ ජාතික සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානි වෛද්‍ය සබෝකා කීටා පැවසුවේ මුල් අදියරේදීම ආසාදිතයන් හඳුනා ගැනීම තත්වය පාලනය කිරීම සඳහා වැදගත් වන බවයි. මේ අතර වසංගත රෝග විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ කොරෝනා සහ ඊබෝලා වැනි වෛරස සම්පූර්ණයෙන් තුරන් කිරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව බටහිර අප්‍රිකානු රටවල ඊබෝලා එන්නත්කරණය සිදු කිරීමටයි යෝජනා කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.